මම නීතිඥ චමක් අරත්නායක මම සමගි තරුණ බලවේගයේ උපසභාපතිනිය විදියට කටයුතු කරනවා. මුලින්ම අද කියන්න ඕනේ මේ රටේ තරුණියක් වශයෙන් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයත් එක්ක රජය සහ ඒ සම්බන්ධ පිරිස් සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡාවල් වටවලදී දේශපාලන වාසි ලබා ගන්න නැති සහ රට වෙනුවෙන් ඉතාමත් අව්‍යාජව කටයුතු කරන ප්‍රබුද්ධ විශේෂඥ පිරිසක් ඉන්නවා. ඒක පිටිපස්සේ අපේ extended fund facility එක නැත්නම් අපේ IMF agreement එක ඉවර වෙන තැනකට ගෙනියන්න, ඒ කියන්නේ ඉස්සල්ලා පාර නොවුන විදිහට ඉවර වෙන තැනකට ගෙනියන්න, අපිට මේ මුදල් ඔක්කොම ලබා ගන්න පුළුවන් වෙන තැනකට ගෙනියන්න ප්‍රශංසා නොලබන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තාම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ රටේ ජීවත් වෙන තරුණියක්, මේ රට පිළිබඳව කැක්කුමක් තියෙන තරුණියක් විදිහට. මොකද අපි 17 වතාවක් ගිහිල්ලා තියෙනවා IMF එකට මේ වන විට. ඒ 18 වන සැරේ මේක ඉවරයක් වෙනකන් කරගන්න, මේ මුදල් ඔක්කොම ලබා ගන්න ලංකාවට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ දැනට ඉන්න ජනාධිපතිවරයාත් වරයාටත් අපි ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කර පිරිසට. හැබැයි දැනට ජනාධිපතිතුමා තමයි ඒකෙන් තනියම දේශපාලන වාසිය ලබා ගන්න කියලා පේනවා. කොටින්ම කිව්වොත් දරුවන්ගේ අධ්‍යාපනයේනුත් දේශපාලන මීටින් තියලා මාධ්‍ය සංදර්ශන තියලා ඒකෙනුත් දේශපාලන වාසිය ලබා ගන්න ජනාධිපතිතුමා අපි ළඟදී දැක්කා උසස් පෙළ පේපර් මාකින් එක කරන එක පිළිබඳව ජනාධිපති කාර්යාලයේ මීටින් එකක් තියලා පෞද්ගලික දේපල රජයට පවරා ගන්නවා කියන කතා කියලා. හැබැයි තාම ඒක හරියට වෙලා නැහැ. මේ පේපර් මාකින් එක මම හිතන්නේ ළඟදී පටන් ගත්තා. හැබැයි මේ දරුවන්ගේ අධ්‍යාපනයත් දේශපාලනීකරණය වෙලා තියෙන තත්වයකට මේ රටපත් වෙලා තියෙනවා. අපි එතකොට ආර්ථිකම වය වශයෙන් නෙමෙයි, අපි එතකොට අගයන් වශයෙන්ුත් බංකොලොත් රටක්. මොකද අපි මේ ජීවත් වෙන කාලේ තරුණයින් විශාල පිරිසක් රට දාලා යනවා. ඒ කියන්නේ අපේ අධ්‍යාපනයේ ක්‍රමය පිළිබඳව කිසිම මේ ට්‍රස්ට් එකක් නෑ ළමයින්ට දැන්. ඒ කියන්නේ ඕ ලෙවල් කරලා වෙන දෙයක් කරගන්න වෙන අතකට බලා ගන්න ළමයි බොහෝ විට පෙළඹිලා තියෙනවා. ඒ ලෙවල් කරන්නත් කැමති නෑ. මොකද අපිට හරි ෂෙඩියුල් එකක් නෑ, අපිට හරි ටයිම් ටේබල් එකක් නැහැ. ඒතර මේ ළමයින්ගේ අනාගතයත් එක්ක අපි සෙල්ලම් කරනවා නම් අපි 2048 ගැන කතා කරලා මොනව කරන්නද? අපි මේ රටේ අලුත් නායකයෝ බිහි කරන්නේ නැත්තම්, අපි අධ්‍යාපනය ගැන බලන්නේ නැත්තම්, අපි 2048 ගැන කතා කරලා වැඩන්නේ අපි මේ කෙටි කාලීන දේවල් හරියට කරන්නේ නැත්තම්. ඒ වගේම ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සහ අපේ පක්ෂයේ ඉන්න ඉතාමත් ප්‍රබුද්ධ නායකයින්ට මම හිතන්නේ විටින් විට ආරාධනා කරනවා ආණ්ඩුවත් සමග එකතු වෙන්න, ඉතුමත් සමග එකතු වෙන්න, එකතු වෙලා වැඩ කරන්න. හැබැයි ඒ දෙන ආරාධනාවන්, ඒ යොමු කරන ආරාධනාවන් මම හිතන්නේ සත්භාවයකින් සහ අව්‍යාජභාවයකින් කරනවා කියලා. මොකද අප පක්ෂයේ දිගින් දිගටම කිව්වා මේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයත් එක්ක යන්න, කතා කරන්න, රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා කරා. ඒ වගේම අපි දැනටමත් ඒ පිළිබඳ දසවැදෑරුම් මාර්ගෝපදේශනයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම තව ප්‍රතිපත්තිමය වශයෙන් අපි කිව්වා මේක පාර්ලිමේන්තුවට ගේන්න, පාර්ලිමේන්තුවේ සභාගත කරේ නැතත් මූල්‍ය කමිටුවට ගෙනල්ලා ඒක ප්‍රතිපත්තිමය වශයෙන් කතා කරන්න කියලා අපි දිගින් දිගටම කිව්වා. ඒ වගේම 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මේ රටේ යහපාලනය ස්ථාපිත කරන 21 වෙනි සංශෝධනයක් සමග ජන බලවේගයෙන් ගෙනාවා. ඒකට කිසිම මේකක් යොමු කරේ නැහැ ජනාධිපතිතුමා. ඒ වගේම මේ රටේ අරගලයට තුඩු දුන් විශාල කාරණයක් තමයි තරුණයින් සහ තරුණ තරුණීන් දේශපාලනයට ඒමට මාර්ගයක් නැතිවීම. ඒ ඉම්තියාස් බාකිර් මාකර් මැතිතුමා ගෙනාවා 25ක තරුණ නියෝජනයක් අපි දෙමු, අපි අනාගත නායකයෝ ඇති කරමු කියන එක කිව්වා. ඒ වගේම ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ළඟදී කිව්වා අපි මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරමු, අපි ඒගොල්ලන් විනිවිදභාවයකින් වගවීමකින් කටයුතු කරන්න මේ රටේ නායකයොන්ට ඉඩ දෙමු කියලා. අනිත් එක මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයත් පුළුල් වශයෙන්
කියලා තියෙන්නේ මේ රටේ යහපාලනය ඇති කරන්න ඕනේ, විනිවිද භාවය ඇති කරන්න ඕනේ, වගවීම ඇති කරන්න ඕනේ, ඒ වගේම දූෂණය නැති කරන්න ඕනේ. මේවා ඇති කරොත් තමයි අපිට දිගු කාලීනව ආර්ථිකය ස්ථාවරව තියාගන්න පුළුවන්. ඒ වගේම අපේ ණය ගෙවා ගන්න පුළුවන් වෙන්නේ මේ කාරණා ඇති කරොත් විතරයි කියලා. හැබැයි අපිට පේන්නේ මේවා ඔක්කොම පැත්තක දාලා, අපි කියපු ඒවා ඔක්කොම පැත්තක දාලා, අපි ගේන්න හදපු පනත් ඔක්කොම පැත්තක දාලා ජනාධිපතිතුමා කරන්නේ අද ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්න හදනවා. ඒකෙන් කරන්නේ ජනතාවගේ භාෂණයේ නිදහස නැති කරන එකත්, මාධ්‍ය නිදහස නැති කරන එකත්, රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන එක නෙමෙයි කරන්නේ, රටේ මිනිස්සුන්ව තවත් පාගල දාන එකකින් කරන්නේ. එතකොට අපේ ආර්ථිකය ගොඩ ගන්නවා, ට්‍රේඩ් යුනියන් නැති කරනවා, එකෙන් එහෙම කියනවා නම් ඒක ජනතාවට කියන ලොකු බොරුවක්. ඒ ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාවලියේ තවත් එක බොරුවක්. ඒක හින්දා අපි මේ නෛතිකමය සහ ප්‍රතිපත්තිමය දේවල් ගැන කතා කරන්න නැතුව අපි මේ හැමදාම ත්‍රස්ත ලංකාවේ මිනිස්සු ත්‍රස්තවාදීන් හැටියට සලකලා ඒ පනත් ගැන කතා කරනවා මේ මෙච්චර ආර්ථික බංකොලොත්භාවයක් භාවයක ඉඳගෙන. අනිත් එක ජනාධිපතිතුමා හරි කැමති එතුමා පක්ෂ දේශපාලනයේ නැහා ගිය ඉතාමත් ප්‍රබුද්ධ ඉතාමත් අව්‍යාජ විවස්ථාදායකය කියලා රටේ මිනිස්සුන්ට පෙන්වන්න. හැබැයි අපි ඔක්කොම දන්නවා එතුමා ආණ්ඩු කරන්නේ තනියෙන් හරි මේ රටේ ආර්ථික ඝාතකයින් එක, මේ රටේ ආර්ථික දූෂිතයින් එක. මම හිතන්නේ ඒ වගේ සත්භාවයකින් වැඩ කරන්නේ නැති නායකයෙක් එක්ක අපි විපක්ෂයක් විදිහට වැඩ කරන්න, අපේ සියලු මන්ත්‍රීවරු විපක්ෂය වැඩ කරන්න කැමතියි කියලා. ඒකින්ද මම ජනතාවට කියන්නේ බුද්ධිමත් විදිහට බලන්න මේක දිහා. ඒ වගේම කියන්න ඕනේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳව ලොකු කතිකාවතක් ඇති වුණා. මේක මේ බංකොලොත්භාවය ඇති වෙන්න කලිනුත් පස්සෙත් ඒක ගැන පක්ෂයක් විදිහට අපිත් ගොඩක් කතා කරා, විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන පිළිබඳ. හැබැයි දැන් වෙන්නේ ජනාධිපතිතුමා වටේ ඉන්න මේ පිරිසක්, දේශපාලන ඩීල්කාරයන් පිරිසක් මේ ආයතන අඩුම ලංසුකරුවන්ට ගුණකොල්ලෙට විකුණන අවස්ථාවක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඒක ගැන විපක්ෂයක් හැටියට අපි කතා කරනකොට අපිට දේශද්‍රෝහීන් කියනවා නම් මේ රට ගොඩ ගන්න එකට අපි දායක වෙන්නේ නැහැ කියනවා නම් ඒකත් වැරදි. ඒක හින්දා මම ජනතාවට කියන්නේ මේක දිහා බුද්ධිමත් විදිහට බලන්න. ඒ කියන්නේ මිනිස්සු මේ වෙලාවේ ගොඩක් අමාරුවෙන් ඉන්නේ, බෙහෙත් නැතුව, කන්න ටික නැතුව, වතුර ටික නැතුව, හොඳ අධ්‍යාපනයක් නැතුව අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්නේ ඊළඟ අපේ වයසේ ළමයින්ට, අපේ වයසට පොඩි ළමයින්ට හොඳ අනාගතයක් ඇති වෙයි කියලා ඒ බලාපොරොත්තුෙන්. හැබැයි අපි දැන් හරි දේවල් කරන්නේ නැත්නම්, අපි තාම දූෂිත විදිහට නම් පාලනය කරන්නේ, තාම වගවීමක් නැති විදිහට නම් පාලනය කරන්නේ, ඒක ඇත්තරම ඇති වෙන්නේ නැහැ. මේක ඇත්තරම මවන ප්‍රතිරූපය තරම් රට හොඳ තැනකත් නැහැ. ඒකින්ද මම කියන්නේ මේක දිහා විශ්ලේෂණාත්මකව අවධානයෙන් බලා ඉන්න. අපි විපක්ෂයක් විදිහට හැමදාම ආණ්ඩුවට වගකීමකින් වගවීමකින් වැඩ කරන්න කියලා කියන්න මෙතන හැමදාම සැදී පැහැදී සිටිනවා. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්